දවසක් වේවා. ගියවර පැටන්ස් පාඩමේ අතීත හා අනාගත කාලවල ඇතයනාර්ථ ගැන පැහැදිලි කළා. අද අතීත හා අනාගත කාලවල නැතයනාර්ථය මෙලෙස කියලා දෙන්නයි යන්නේ. සරල වාක්‍යන් කීපයක් අතීත කාලය සහ අනාගත කාලය පෙන්වන ආකාරයට මෙලෙස ලියමු. පොතක් තිබුණේ නැහැ, පොතක් නොතිබේවි. පොතක් තිබුණේ නැහැ, there was not a book. පොතක් නොතිබේවි, there will not be a book. මිනිහෙක් ඇතුලේ සිටියේ නැහැ, there was not a man in. මිනිහෙක් ඇතුලේ නොසිටීවි, there will not be a man in. ප්‍රශ්නයක් ගෙදර තිබුණේ නැහැ, ප්‍රශ්නයක් ගෙදර නොතිබේවි. ප්‍රශ්නයක් ගෙදර තිබුණේ නැහැ, there was not a problem at home. ප්‍රශ්නයක් ගෙදර නොතිබේවි, there will not be a problem at home. ඊළඟ බසයක් කන්දියේ තිබුණේ නැහැ, බසයක් කන්දියේ නොතිබේවි. බසයක් කන්දියේ තිබුණේ නැහැ, there was not a bus at the junction. බසයක් කන්දියේ නොතිබේවි, there will not be a bus at the junction. යුද්ධයක් තිබුණේ නැහැ, යුද්ධයක් නොතිබේවි. යුද්ධයක් තිබුණේ නැහැ, there was not a war. යුද්ධයක් නොතිබේවි, there will not be a war. ඉතින් මේ ආකාරයට තවත් අපි වාක්‍යයන් ගොඩාක් ලියනවා නම් හොඳයි. නමුත් අපිට අලුත් වචන සහ අලුත් වාක්‍ය ක්‍රමයන් ලැබෙන ආකාරයට, ඒ කියන්නේ කැටි කරන ලද වාක්‍යයන් අපි මෙලෙස ලියමු. පළමු එක, ප්‍රශ්නයක් ඒ ගෙදර තිබුණේ නැහැ, නමුත් ඔහු හිත සෞත් වෙලා හිටියා. කොහොම හරි දැන් ඔහු පේන්නේ නැහැ. ප්‍රශ්නයක් ඒ ගෙදර තිබුණේ නැහැ, there was not a problem in that house. නමුත් but ඔහු හිත සෞත් වෙලා සිටියා. He was upset. කොහොම හරි anyway දැන් ඔහු පේන්නේ නැහැ. He is not to be seen. දෙවැනි එක, මැතිවරණයක් ලබන අවුරුද්දේ නොතිබේවි. එය දවසින් දවස කල් යනවා. අපි මොනව කළත් කල් දැමීම හොඳ නැහැ. මැතිවරණයක් ලබන අවුරුද්දේ නොතිබේවි. There will not be an election next year. එය දවසින් දවස කල් යනවා. It is postponed day by day. අපි මොනව කළත් whatever we do කල් දැමීම හොඳ නෑ. procrastination is not good. තුන්වෙනි වාක්‍ය, හොඳ මිනිහෙක් එතන සිටියේ නෑ, කරදරකාරයෙක් එතන සිටියා. ඒ ලොකු ප්‍රශ්නයක් විය. හොඳ මිනිහෙක් එතන සිටියේ නෑ, there was not a good man there. කරදරකාරයෙක් සිටියා, there was a trouble maker. ඒ ලොකු ප්‍රශ්නයක් විය. It was a big problem. හතරවෙනි එක, බසයක් එතන අටට නොතිබේවි. බස් වෙලාවට එන්නේ නැහැ. බස් ඔහම තමයි. බසයක් එතන අටට නොතිබේවි. There will not be a bus there at 8 o'clock. බස් වෙලාවට එන්නේ නැහැ. Buses come in no time. බස් ඔහම තමයි. Buses are such. පස්වෙනි වාක්‍ය, එය කපන්න පිහියක් තිබුණේ නැහැ, ඒ හින්දා මම එය කරන්න උත්සාහ කළේ නැහැ. එය කපන්න පිහියක් තිබුණේ නැහැ, there was not a knife to cut it. ඒ හින්දා therefore මම එය කපන්න උත්සාහ කරන්න උත්සාහ කළේ නැහැ. I did not try to do it. ඉතින් මේ ආකාරයේ වාක්‍යයක් ගොඩක් අපි ලියමින් ඉදිරියට ගියොත් අපට අපේ දැනුම දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී ඉතිරි පාඩම් බලා ගැනීම සඳහා subscribe කර bell icon එක යොදන්න. ඔබලා කැමති නම් like and share කරන්න.